සුබ දවසක්. අපි එහෙනම් ගිය සතියේ මනුරුතේ අපි කැපුවා මේ බ්ලවුස් එක නිකන් මට කරේ ඉතලයි මං කැපුවේ කරයි පිටිපස්සෙන් කැපුවා ෂර්ට් කොලේ එක නේ. අද මම අන්නේ කොලේ එක මහන්. ඔන්න බලන්න මං ඉතින් කපුවේ ගම අරන් තියාගෙන මං ගෙනවා අපව්. ඔන්න බලන්නකෝ අපිට තියෙනවා මෙන්න අපි ඉදිරිපස කැපුවා නේ. ඉදිරිපස කැපුවා දැන් දන්නවනේ මම යට ගැන මං කතා කරන්නේ නැහැ. ඔයගලන්ට මං පන්තිවල සේරම කතා කරනවනේ මේ කීල් කට ගන්න හැටි මහතයට කොහොමද කෙට්ටුවයට කොහොමද ඒව දැන් සේරම හරි. මට ඕන වෙන්නේ මේක මේ කොලේ ගන්න. එහෙනම් දැන් මේක කපලා දන්නවනේ අපි අර මේක කපලා අරගෙන මෙන්න කොලේ එකක් කැපුවා. නේ අපි කොලේ එකක් කැපුවා. දැන් අපිට තියෙන මුලින්ම ඕන බ්ලවුස් එකක් ගත්තාම මෙන්න මේ අඟල් තුන පුතේ අයින් කරන්න. මේ අඟල් තුන ඇතුළ දැන් මේ පැත්තේ අපිට චෝක් කිරි නෑ. අපේ ඇඳුම් වල හැමතැනම චෝක් කිරි නෑ. කන පිටේ නෑ, අනිත් පැත්තේ නෑ. නේ එහෙනම් මේ අඟල් තුන අපි මේ පැත්තට නවනවා. නේ එතකොට පැටලෙන්නේ නෑ. මේ අඟල් තුන මේ පැත්තට නවලා අපි ඉස්සර මේක අයින් කරගන්න ඕන. මේක අයින් කරගන්න. පිටිපස්සේ මැදලත් අපි කට් මාක් එක දැම්මා ගිය සතිය මතකනේ. එහෙනම් දැන් බලමු තව මේක අයින් කළගමුකෝ. මේක අයින් කළාම ගන්න. සාමාන්‍යයෙන් මම කියන්නේ අර නීට්නස් එක ඉන්නේ හරියට අයින් කිරීමේ. සමහර අය අයින් කරන්නේ නැහැ. දැන් ওই ගාමන්ට් වලේ බලන්න කොච්චර අයින් කරනවද කියලා. නේද? දැන් නම් ඉතින් අපිට කරන්න පිළත් ඇදි. ඒ වුණාට මුදී අපි අයින් කරගමු. නේද? අපි හැමසෙම අයන් නොකර අපි පොඩ්ඩක් අන්ටයිඩි මහලා අඩු විතරක් ගන්නවද අයන් කර නීට්නස් එකට මහලා අපි වැඩි මුතරක් ගන්නවද අන්න ඒක එක තීන්නේ කරා එච්චරයි තියෙන්නේ. ඔන්න මට ඔච්චරයි තියෙන්නේ. අපිට කොලේ එකක් චුට්ටක් අයන් කරන්න ඕන එක මහලි වෙලා ඔන්න පරු දෙක අයන් කරා අපි. දැන් හන්නේ අපි පරු දෙක තිබ්බොත් ඔන්න බලන්නකෝ. ඔන්න පරු දෙක තිබ්බොත් අපිට මේ ඇතුළට තියෙන්නේ පරු දෙක. මේ හොඳ පැත්ත ඇතුළේ තියෙන කණ පිට. එහෙනම් දැන් මම මුතේ මේකට ෂර්ට් කොල එක මහා. මොන මුතේ එහෙනම් අපි දැන් ඔන්න කොල එක ගත්තා. මේ කණ පිට තියෙන්නේ. මේ කණ පිට තියෙන්නේ අපි සාමාන්‍ය මේ උලකින් පටන් ගන්න නෑ මහන්න. යටින් පටන් ගන්න. සාමාන්‍ය අඟල් කාලා. මම කියන්නේ මේ ෆුට් එක කියන්නේ භාගයක්, කාලා කියන්නේ ඒකෙන් භාගයක් එන්න. මම කලින් කියලා ඉතින් ඉටි කට පහත් කරන්නේ නෑ කෙළවරට ඇතුලෙන් කියලා පහත් කරලා. ඊට පස්සේ ඉවස් එකේ ඉවර කරන්න. ඔය අඟල් කාලම ඔන්න ඔය කාලම නැව්වා. එහෙනම් මං කලින් කියන වගේ මුල නූල කපන්න අග නූල කපන්න. එහෙනම් මේ පැත්තත් එහෙමයි. අපිට උලෙන් නෙමෙයි පටන් ගන්න කෙරවලින් ඇතුලෙන් තියන්න චුට්ටක් අපි ඉදි කට්ට පහත් කරන්න මහලා ඉවස් එකේ කෙරවල කරන්න අරවා. අපි උලෙන් ඉවර කරා. උල් පැත්තේ මුල නූල කපන්න අග නූල කපන්න. මෙන්න මේකේ පුතේ මෙන්න මේ කට් මේ මුල චුට්ටක් අයින් කරන්න. නැත්තම් හරනකොට අමාරුයි. දාලා පොඩි කට් මාක් ටිකක් පත් කට් මාක් ටිකක් දාන්න එතනට. නැත්තම් හරවන අමාරුයිනේ. දාන්න. මේ පැත්තත් මේ මුල කපන්න. මේ පැත්ත කට් මාක් ටිකක් දාන්න. දාලා දැන් මේක අනිත් පැත්ත හරවන්න. දැන් මේක අනිත් පැත්ත. සාමාන්‍ය ඔය මේ ෂර්ට් එක මෙයා නූල තියලා හරවන පුතේ මම ඒක පස්සේ කියලා දිනවා ඔය පිටිවි ෂර්ට් එක කරනකොට. දැන්ට මෙහෙම මහන අපි මොනවද දන්නේ නැහැනේ මේ තාම මුල පාඩවනේ. ඒකින් දා. මේ මුල්ල වල කතුර දාලා ඔක අනිත් පැත්ත හරවන්න. මුල්ල හොඳට ගන්න කතුර තුන බලාගෙන නැහැ කතුර තුන හිල්ලෙයි. ඔන්නෝම ඔය පිරම්පි හරි මුල හරියට ගන්න. හරි නේ? එහෙනම් මේ පැත්තත් එහෙම කරමු. ඉතින් කරන්න කතුර තුනේ උඩ හිල්ලෙයි හොඳේ. ඔන්න ගැප්පුවා. එහෙනම් දැන් අපිට හරි. එහෙනම් දැන් මේක අනිවාර්යයෙන් උඩ මේක අයින් කරන්න ඕන. මේක අයින් කරන්න ඕන අනිවාර්යයෙන්. පොඩ්ඩ අයින් එක ළඟට ගේන්න බා. ඔයගල කොහෙද අයින් එක තියෙන්නේ? එතනට ගිහිලා සුට්ටක් අයින් කරන් එන්න. මහලී වෙලලා ගිහිල්ලි වෙලලා අර දෙකම එකට අයින් කරන් ආව නම් හරි. මේකත් මහලා ඊට පස්සේ අර නැම් අයින් කරන් එන්න. දැන් මට ඇති.
ඔන්න මං අයින් කරලා ඉවරයි. ඊට පස්සේ අපිට මෙන්න මේ දෙක එකට තියනවානේ මොන මෙන්න මෙහෙම එකට තියලා මෙන්න මේකේ මෙන්න මේ මැද කට් මාක් එක දාන්න. මේ දෙක එකට තියලා අපිට මැද කට් මෙන්න මේ මැද කට් මාක් එක හරි වැදගත්. මෙන්න මේ මැද කට් මාක් එක දාන්න. ඒ මැද කට් මාක් එක දාන්න මම දාන්නේ මට පේන්න විතරයි. ඔයගොල්ලෝ දාන්නේ ඔයගොල්ලන් පේන්න ලොකු කැපුමක් දාන්න බෑ මෙතනට. ලොකු කැපුමක් දාන්න බෑ. මම ඕන ඕගොල්ලන්ට පේන්න කමන්නේ නෑනේ. මං ඕන ඉරකින් මාක් කරා. ඔන්න ඔයගොල්ලන්ට පේනවනේ එතකොට. නේද? ඇඳුම් බලෙම් කරන්න යන්නේ බා. දැන් අපි එන්න එක හරි. එතකොට දැන් බලන්න මෙන්න මේකේ දිග. දැන් බලන්න මේකේ දිග කීයක් තියෙනවද කියලා බලන්නකො. මේක මේක මරින්න. මේකේ දිග තියෙනවා 14ක්. ඔන්න 14ක් තියෙනවා. මේක මනින්න නැත්තම් බෑ මට මේක 15ක් තිබ්බත් කාටද ලොකුයි මේක 14ක් තිබ්බත් කර අඩුයි මේක මයි මයි මන්නාම 14 දැන් මෙයා කරවට 14 නේ වා කැපුවේ 14ක් තියෙනවා දැන් ඔන්න හරි හරිනේ දැන් මම මේක අරනවා එහෙනම් අපි හිතන්නකෝ මේක කන පිට දාන්න නේද මේකත් කන පිට දාන්න මේක තියන්න ඒතර ඇතුලේ හොඳ පිටුවල් දෙක තියන්න ඇතුලේ හොඳ පිටුවල් දෙක තියලා මේ උරිස මෝටු කරන්න මේ බලවාටි අඟල් තුන අල්ලන්න යන්න එපා හර මුලිය ඇඳලා උරිස මෝට්ටු කරා. අර කර ෆේසි මහදෙත් කිව්වා අපිට උරිස අඟල් බාර ගන්න කියලා. කර මුලිය නම් මෝට්ටු කරා. අවදිසෙම දෙපැත්තර මහන්න මම දැන් දෙපැත්තර මහන්න පුරුදු වෙන මේක දෙපැත්තර මහන්න පුරුදු වෙන්න හැමදිස්සෙම දෙපැත්තර මහන්න පුරුදු වෙන්න මැෂින් එකේ දැන් මම නූල් නදින්නෙත් නෑනේ නූල් නදින්නෙත් නෑ දෙපැත්තර මහන්න හැමදිස්සෙම උරිස කෙරවල නම් බා මේකේ මේ අපිට තියෙන මේ හොඳ පැත්ත හමුනොත් දැන් මේක හොඳ පැත්තට හරවන. ඔන්න දැන් මට ඕන ඇත්තට මෙතනයි මට මේ ඇඳුම කපන්නවත් මොනවත් නෙවෙයි මට ඕන මෙන්න මේක මේ කවලට කල්ලන්න. මෙන්න මේ කවලට අපි හදාගත්තේ මොකද අපි මෙන්න මේ කවලට එක හොඳට බලන මං අල්ලන හැටි. මේ කවලට කේ මැද මේ පිටිපස්සේ මැදර තියන්න. කියලා අල්ලන් යන්න. නිකන් බලන්න. නිකන් බලන්න. අල්ලන් නිකන් බලන්න කී කොහොමද ඉතුරු වෙන්නේ කියලා. හරියට මේක අඟලකින් ඉතුරු වෙන්න ඕන. අඟලකින් ඉතුරු වෙනවා. හරියට කැපුවා නම් අඟලක ඉතුරු වෙනවා. ඒක අඟලට අඩු වැඩි වෙනවා කියන්නේ මොකක් හරි කරක බෙදාගත්ත අඟලක් එන්න ඕන උපතේ. අඟලකින් ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ එක්ක ඔකල බෙදුව වැඩි එක්ක මොන හරි වෙලා. දැන් මම කිසි වෙනසක් කරේ නැහැනේ මං කැපුවා මට අඟල ආවා. දැක්කනේ ඔකල ගිය සැරේ මං කර කැපුවා නේ. එහෙනම් මේ පැත්ත හරි. එහෙනම් මේ පැත්තත් බලන්න. මේ පැත්ත බලන්න ඇදලා නිකන් අදින්න එපා. ඒ පැත්ත මේ ඔගන පේනද මේ මේ නැම්ම ඉර තියෙනවා. ඔන්න බලන්න මේ නැම්ම තියෙන නැම්ම ඉඳලා අඟලක ඉතුරුලා තියෙනවා. ඔය පැහැදිලි පේනවනේ. අපි මේ අයන් කරන කිව්වේ ඒක ඒ ඉර පැහැදිලි. ඔය අඟලක ඉතුරුලා තියෙන කාට. එහෙනම් දැන් මගේ හරි. දැන් මම මහනවා. ඔන්න බලන්න මහනේදී ඔන්න දෙබන් ආපහු අර මැදට මැද තියලා අල්ලගන්න. මැදට මැද තියලා අල්ලගෙන උදේ මේක ඔන්න ගෙනියම්. එම ගෙනියලා හරිද මුතේ ඔන්න බලන්නකෝ එම ගෙනියලා මෙතනින් අල්ලගෙන මුදල බලන්න අඟල ඉතුරුලා තියෙන්නේ අල්ල දැන් මේ පැත්ත අපි අයන් කරේ මේ පැත්තර වහන්න කන පිටුට මේක වහන්න අර නැම්මෙන් අල්ලගන්න මේ නැම්මෙන් අල්ලගෙන මෙතන මේක කන පිටුට වැහුවා මේ වහලා මෙතන ඉඳලා අල බර වාටි කෙරවලට මහන්න මෙතන ඉඳලා බලවාටි කෙරවලට මහන. ඔන්න බලන්න මම මහන ඇටි. එතකොට හැමසෙම මැෂින් එකේ බලවාටි පැත්තේ මැෂින් උඩර ගන්න. මේ පැත්ත දැන් මොල් බලවාටි පේන්නේ නැහනේ. ඒතර මේ පැත්තට දානකොට මැෂින් එකේ දෙපැත්ත උරු වෙනවා. මම දැන් හොල්ලන්නේ පව් ගාලා. එහෙමම තියලා. හරිද? මං කියවනේ
අඳල් බාගට අඩුවෙන් කාලට වැඩියෙන් පහන්. අල්ප. දැන් මම ඇතෑරිය ඔන්න දැන් අර කොලේක අමුණාම ඇතෑරිය. එතකොට දැන් කොලේක තියෙන හැමදෙස්සෙ මුරිස මූට පිටිපස්සට හරවන්න. හරවන මෙන්න මේකේ බලවාටියේ ඉවරන තැනට මම. දැන් මේ කොලේකයි යටපළුවයි බලවාටි වන තැනට මම. එකකින් එහාට මහන්නේ නැහැ. ඉතරයි මහන්නේ. හොඳ බලන්නකෝ. මේක මං හිතන්නේ ඇඳුම් මහන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මට තමන්න මගේ ළමයි ටික්කලා සහතිකයක් ගන්න ඕන ඉගෙන ගන්න තරල නැහැ. මගේ සහතිකේ තියෙන්න ඕන. මම මේව මෙහෙුවේ නැත්තම් මම සහතිකේ දෙන්නෙත් නැහැ උගලන්ට. ඒක නෙවෙයි. ඔන්න හොඳ බලන්න. අතන කෙරුවට මම නේද? ඒතර මේ පැත්තට මම මේ බලවා මේ පොලිස් මූට පිටිපස්සට හැරෙව්වා. දැන් බලපානකොට මේක මම හැරෙව්වහම බලන්නකෝ ඔයගලන්ට. මේ කොලරක මෙතෙන්ද අඟලකින් නැවතිලා නෙමෙයි අඟලකින් නැවතිලා. දැන් මේ මොනවත් මහන්නේ නැහැ. ඔයක සමහර මේවා උඩින් නානවා අරව මහනවා මන්ද මොනවද ඕ කරනවා. මට තේරෙන්නේ නැහැ කී කේවා කරනවා. මගේ ළමයි මහන්නේ මට මෙහෙමමයි. හරිද? එනයි පැත්ත හරි. හරවන්න එපා. බුදු මම පෙන්නුවා එහෙම. දැන් හිතන හරි. එහෙනම් එතන විතරයි මම මැහුවේ. මම මැහුවේ එතන විතරයි. ඊට පස්සේ මැද ගන්න ආපෝ මැද ගන්න. ආපෝ මැද ගන්න. ආපෝ මැද අරගෙන මැදට මැද ගන්න අපි මාක් කරානේ. ඒ මැදට මැද අරගෙන මැද අරගෙන ගුටි අපි ආපහම අර වගේම ගෙනියන්න. අදින්න එපා. නිකන් සාමාන්‍ය නිකන් රිලැක්ස් එකෙන් ගෙනියන්න. මම මේ කොලේක වෙන පාටකින් දැම්මෙත් ඒකයි. දැන් කහ පාට දැම්ම නම් පේන්නෙත් නෑ ඔයගලන්ට. ඔය බලන්නකෝ අර අඟලකින් නවතිනවා. අයන් කරපු තැනේ ඉඳලා මේ ඔය පෙරණ අයන් කරපු ඉර අඟලකින් එතන එතනින්ම නවන්න. එතනින් අයන් කරපු ඉරෙන් නවන්නේ නවල අල්ල ගන්න පුතේ අරග වහන. අයන් කරපු ඉරෙන් නැව්වේ. මේ අයන් කරපු ඉරෙන් නැව්වේ. නවල එහෙනම් මෙතන ඉඳලා මහනවා පුතේ මේ බලවන්න. දැන් මොනේ මේ පැතු උඩ දාගන්න. මේ මොනවත්ම දන්නේ නැති අයට පුතේ මේක මහන්න පුළුවන්. මම ඒකයි මෙච්චර මේ සරලව ඔයාලා කියලා දෙන්නේ. ඔන්න බලන්න. නූල් කොන් සේරම කපන්න ඉල්ලේ. දැන් බානුකුටි අපිට මේ කොලේකේ මෙතෙන්ට මැහුවා. මේ බාන අනිත් පැත්ත කණපිට මෙයන් මේ කණපිට හරවලා දෙබඳ මැහුවා. මේ බලවාටි වරණ තැන්ට විතරයි මම මැහුවේ. පේනද මම මැහුවා? තවටිනවා. ඔය බලද්ද බලවාටියේ කොන මේ කොන මෙතෙන්ට නෙවෙයි අර ඒ අඟල් බාගේ පල්ලිය ඉවරණ තැන්ට මැහුවා. ඔන්න පැහැදිලිනේ. එහෙනම් දැන් මේ මැද මහල නැහැ. කැම්පියුර මේ මැදවල දෙක මහල නැහැ පුතේ. මම මැද මහල නැහැ. එහෙනම් මෙන්න මෙතන මම නම් ළමයින්ට කියනවා පුතේ පන්තියේදී නම් මේක කට් එක හැඩයට කපන්න කියලා. මම දැන් හැඩයට කියන්නේ නැහැ. මොකද මේක හැඩයට කපන්න කිව්වම ඔකල පටල ගන්නවා. කොයි පැත්තට හැඩ කරයි දන්නේ නැහැ නේ. මං එන සාමාන්‍ය විදිහට මහලට කියලා දෙනවා මේක හැඩයට කපන්න බෑ පුතේ ඔයගලන්ට. මේක හැඩයට හරින මේ හැඩයට කපුවම තමයි හොඳ. හැඩය කියන්නේ මේ නැම්ම පැත්තට. ඕගොල්ල මොන පැත්තට කපනවද දන්නේ නැති ඉඳ මම මේක කෙලින් කපමු. ඔන්න මේක කෙලින් කපමු. ඉවරයි නේ අපිට. මේ බලවාටිය ළඟට කෙලින්. අපි බලනවා ඒක කෙලින් කැපුවා මොකද වෙන්නේ කියලා. ඔන්න මම කෙලින් කැපුවා. ඔන්න මම මේ කට්ටකක් දැම්මා කෙලින් පේනවද? කෙලින්. හරිනම් හැඩයට කියන්නේ නැම්ම පැත්තට කැපුවනම් හොඳයි. ඔන්න මම කෙලින් කැපුවා. අර නූල කපන්න එපා. නූල ළඟටම කැපුණා. අර බලවාටිය අර උඩ කැපිලා ගියා. කැවෙනවනේ. බලවාටිය උඩ කැපිලා ගියා. අපිට ඒක ඕනේ නැහැ නේ. ඒ කියන්නේ මැහුම ඉවරන තැනින් කෙලින් කැපුවා. දැන් මෙතන බලන්නකෝ. ඔන්න බලන්න මෙතන. මැහුම ඉවරන්නේ මෙතන. මම මෙන්න මෙතන මෙහෙම කෙලින් කපනවා. ඔන්නම කෙලින් කපනවා. ඒ කියන්නේ සේරම අර මැහුම් ආසි අහු වෙන කෙලින් කැපුවා. ඔන්න දැන් ඒකෙත් අර උල බලවාට උල් කැල්ල අරිනවා.
දැන් හරිනේ එහෙනම් දැන් අපි මෙතන මහල නෑ අපිට හරිනේ මෙතන කෙලින් කැපුවා දැන් එහෙනම් මෙන්න මේකේ මෙන්න මේ කර වටේට කට්ටක් ගත්තා මෙන්න මේ කර වටේට මේ බෙල්ලේ වන්නේ වටේනේ ඉතින් මෙතන මේ බෙල්ල වටනේ නැත්තම් මේක රැලි වෙනවා මේ වටේට කට්ටක් ගත්තා නූල ළඟට මත ළඟින් ළඟින් දා නූල ළඟට මේ පැත්තට ඔන්න දැන් අපිට ඔන්න දැන් අපිට මේ හොඳ පැත්ත අපි අනිත් පැත්ත හැරුණා. ඔන්න බලන්නකෝ අපිට මේ පැත්ත හැරුණා. ඔය බලන්නකෝ අපිට හරියටම අඟලක් තියෙනවා. අර රැලි වෙන්නේ නැහැ අපිට කට් මාර්ක් දැම්මම රැලි වෙන්නේ නැහැ. නේ? අපි එහෙනම් මේ පැත්තත් හරවමු. මේක ලොකු දෙයක් නෑ අපිට ඔය මෙච්චර මේ කතා කරන්නේ. මේ පැත්තත් අනිත් පැත්ත හැරලා. දැන් ඔන්න අපි එතනට එනකන් හරවල ඉවරයි. නේ? එහෙනම් දැන් අපිට තියෙන්නේ පුතේ මෙන්න මේ පළු මේ දැන් මෙතන මහල නෑනේ අපි මෙතන මහල නෑනේ මෙන්න මේකේ අර කට් එක හින්දා මේ දෙපැත්තේ මේක චුට්ටක් උස්සන්න පුතේ මේම උස්සලා මේ මේක උස්සලා ඒක අල්ලන්න එපා අර කලේකේ යටයි ඇඳුමේ යටයි එකට අල්ලන්න මේක මහන් නෑ ඔය පේනවද කලේකේ යටයි ඇඳුමේ යටයි එකට අල්ලලා මේ කට් මාක් එක මේ කැපුම ළඟට මහන්න මේ පැත්තෙන් මේ කැපුම ළඟට මහන්න මේ පැත්තෙන් මේ කැපුම ළඟට මහනවා මේ පැත්තෙන් මේ කැපුම ළඟට මහනවා මැදි දැන් පටන් ගන්නෙ කෙරළ ගන්න ඉන්නේ එහෙනම් දැන් බලමු මේ කර්මාව දෙකට තියන්න දෙපැත්තම මහමු අපි උඩේ කල්ලාන්නේ පවද උරිස මූට්ටු පිටිපස්සට හරවන්න උරිස මූට්ටු හැමතිස්සෙම පිටිපස්සට හරවන්න අර කැපුම ළඟට මහනවා දැන් කැපුම ළඟට අපි අර කර්මා කියා දැම්මනේ ඉච්චරයි ඒ කැපුම ළඟට තමයි මාන්නේ. දැන් මේ පැත්තෙන් බලමු. මැදින් නම් දෙපැත්තට මාන්නේ. මේගොල්ල තුන් හතර පාරක් හරි කමන්නේ මේක බලලා මේ වීඩියෝ එක මහලා බලලා බලන්න පුතේ. මේක තමයි නිවැරදිම ක්‍රමය. මං දන්නේ නැතන් හයි කමන්නේ පුතේ මේවා බලලා මහා ගන්න. කවුරු මෙහෙවත් ඉතින් කමන්නේ නැහැනේ. ඉගෙන ගන්නවා නම්. ඔන්න බලද්ද මේකෙත් එහෙමයි. ඒකෙත් එහෙමයි උරිස මූට්ටුවයි පිටිපස්සට හරවන්න පුතේ අපිට උරිස මූට්ටුව හරිද ඒ මැද ඉඳන් පුතේ පේනවනේ දතට යට පල්ලුවයි උරිස මූට්ටුව පිටිපස්සට හරවලා අර කැපුම කට්මා කිව්ව පෙරංගේ කට්මා කිද එතන නවත්ත එච්චරයි හැමදිස්සෙම මොන නූල ඇද නූල කපන්න ඔන්න දැන් බලන්න පුතේ අපිට යට මහලා ඉවරයි යට අහුවෙලා කලර් එක. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ පැත්ත මහරණේ කලර් එකේ. එහෙනම් අපි මේක මැහුවේ නෑ. මේක මැහුවේ නෑනේ. දැන් මේ කලර් එක දානකොට යටට තේරෙම. මේක යට දාන්න මම මේ තේරෙම මේ රොඩු බොඩු. රොඩු ටික පුතේ ඇතුළ දාන්න. ඇතුළ දාලා පුතේ අපි මැහුමක් ගහන්න. මෙන්න මෙතනට ඇතුම දාලා පොඩ්ඩක් මැහුමක් ගහන්න. පොඩ්ඩක්. ඔන්න දැන් හන්නේ පුතේ අපි මැහුවා නේද? දැන් බලමු පුතේ අපේ මං කිව්වාගේ අර දැන්. ඔන්න මේක ඇතුළට දාන්න පුතේ. ඇතුළට දාලා හරිද? ඔන්න බලන්න ඇතුළට දාලා මෙන්න මේක මේ අතර හරවල වැහුමක් ගන්න. ඔන්න බලන්න පුතේ මේක මෙන්න මේ ටික මේ දැන් උරීස ඇතුළට පිටිපස්සට හැරෙන්න ඕන අපිට. මේ පැ උරීස පිටිපස්සට හැරෙන්න. මේ පිටිපස්සට උරීස හැරෙන්න. දැන් ඔන්න මෙතන මෙහෙම මහන්. දැන් බලන්න මෙන්න මෙතන කෙලින් කපු වෙනද මොකද වෙන්නේ කියලා බලමු අපි. ඉන්න එකක් කියලා දෙන්න. ඔන්නව නවන්න. ඔන්නව නවලා පුතේ අපිට මේ උඩින් කෙරවලි ඉඳන් මහන්න පුතේ කෙරවලි ඉඳන් මහද්දි මෙහෙම එකක් තියෙනවා මේ කෙරවලින් මහන්න එපා නූල පේනවා චුට්ටක් මෙන්න මේ මෙතන ඉඳලා අඟල් දෙකක් විතර මෙහෙන් පටන් ගන්න මං දෙකක් හරි තුන එහෙම නැත්නම් මෙතන අඟලක් මේ ඉඳ අඟල් දෙකක් විතර උඩින් ගහන්න මේ මෙතනින් ගහන්න එපා මැහුම උඩින් ගහන්න මෙතනින් ගහන්න එපා මැහුම මෙතන පටන් ගන්න උඩින් අල්ල මැහුමක් ගහන්න කිච්චරයි ඔන්න
ඔන්නර කට්ටක හිද මේ කෑල්ටික පේර මං ඒක මැගේ ඉතර මෙතන බුති කෙලින් මහන්න අඟල් දෙකක් විතර මෙතන අඟල් දෙකක් විතර තියෙනවා ඔන්න බලන්නකෝ ඔච්චරයි දැන් බලමු මෙන්න මේ ඔන්න මට ඕනේ මෙන්න මේ කොලේ කල්ලන්න විතරයි ඔයගලන්ට ඕන වුණේ ඔන්න දැන් බලන්න මෙන්න මේ පැක් බලන්නකෝ දැන් අපි අදලි වෑ දැන් දැක්කනේ ඔයගල අල්ලන මෙන්න මෙතන පුතේ දැන් බලන්න පුතේ මෙන්න මෙතන අර පේනවාද මෙන්න මේ කෑල්ලක් මේ මේ මෙව ටිකක් මේ එළියට පැනලා තියෙනවා මම හිතන්නේ පේනවා ඇති ඔයගල මේ මෙතන මේ එළියට පැනලා තියෙනවනේ කෑල්ල ඔන්න මේක මම අර කෙලින් එක ඇපුවේ මෙහෙම ඇන්ගල් කරලා කැපුවා නම් මොකද එන්නේ ඕක මෙහෙම ඇන්ගල් කරලා කැපුවා නම් ඊටකට ඇතුළට යනවා නේද හැබැයි ඕගොල්ලෝ ඇන්ගල් එක මේ පැත්තට කැපුවොත් එහෙම තා ලොකු කෑල්ලක් එළියට ඒකින්ද මෙහෙම කප කෙලින් කපලා මහන්න පුතේ මේ කෑල්ල එයි මේ පරිණ යනවා මේ කෑල්ල අපි මේක චුට්ටක් අර ලස්සනට හැඩ කරලා ඒ ටික කපලා දාන්න දැනට අර දැතයි කැපන්නේ කෙලින්ට බයි ඒක ඇන්ගල් කරලා පුතේ අරක ඇතුළට ගියා වගේ ඔන්න බලන්න අර පේන ඇතුළට ගියා වගේ ඒ ටික කපලා දාන්න දැන් අර ඒ කොල් එක කෙලින් වුණා දැන් අන්නේ පුතේ අපිට කෙලින් වුණානේ නැත්තම් අර කෑල්ල තිබ්බා මේක කරන්න නැත්තම් ඕගොල්ලෝ මේ පැත්තට ගියොත් අඟලක් විතර මේ කෑල්ල එළියට පයනවා එතකොට කපන්න බෑ කෙලින් කපලා හැඩ කරා දෙවෙනි පාර මහත්ය ඔයගොල්ලෝ පුතේ මේක මේ නැම්ම පැත්තට හැඩ කරලා කපන් ත්‍රේ ටිකත් ඇතුළට යනවා ඔන්න කොලේ ඒතර ෆේසි මොනවාක්වත් අල්ලන්නේ නැහැ ඒතර මේකත් එහෙමයි පුතේ ඒ පැත්තත් ඒක අයින් කරලා ඒක ඇදලා කපන්න ඒ දෙපැත්තම අර පැත්ත කැපුණා ඒ පැත්තත් කපන්න ඒ පැත්ත කපන්න ඔන්න ඕක තමයි පුතේ මම කොලේක කියන්නේ දැන් බලමු ඔව් දැන් දැන් හනුවට මම ඇහුවනේ ඔන්න බලන්න මම මේ 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 ගත්තා දැන් මෙන්න මෙහෙම තිබ්බා දැන් බලන්න පුතේ ඔයගලන්ට මේ මේ කොලේක මම හිතන්නේ පැහැදිලිව පේනවා දැන් මේ තියෙන අඟලක් ඇතුලෙන් ඔයගලන්ට ඇවිල්ලා තියෙන ඇවිතුල තියෙනවා පේනවා අපි අඟලක් ඇතුලෙන් ඇවිතුල තියෙනවා මේ ෂර්ට් කොලේ අර තේරෙම අපි අස්සේ තියෙනවා අර අර කැප්පු අර කෙලින් ඉන්නා ඔය පිටිපස් තියෙන ෂර්ට් කොලේ විතර මේක මේ වෙන මේක නැවිලා තියෙනවා ඔන්න ඔය ෂර්ට් කොලේ තමයි ඉතින් ඔයගලන්ට පොත්තන් අල්ලද්දි මෙන්න මේකට පුතේ පොත්තන් අල්ලද්දි සාමාන්‍ය අඟල් මහතයි නම් මෙතන මෙතන ඉඳලා පුතේ අඟල් මෙතන ඉඳලා අඟල් හතරක් හතරම ආරක් ඉතින් අල්ලන්න කෙට්ටු ඇරි තුනක් විතර සමහර අය කටුව උත් ගහන්නේ උඩට එහෙම කරන්න බෑ පල්ලෙටම හැඩයි ඊට පස්සේ අඟල් තුනෙන් තුනට පොත්තන් අල්ලන්න මම මේ වගේ නෑ දන්නවනේ ඔයගොල්ලෝ මට ඕගොල්ලන් බැරි වෙන්නේ පුතේ මෙන්න මේ කොලේ ගල්ලන්නේ ඒකයි මම කිව්වේ මේක ඇලුවෙන් පස්සේ පුතේ මට ඕන ඇතුමක් කරගන්න පුළුවන් මගේ ওই පාටම අර හදාන්න පුතේ මම ඒක දෙපාරක් තුන් පාර බල්ලා හරි කමක් නෑ පුතේ මට මෙන්න මේ කොලේකම ඔන්න බලමු පුතේ දැන් අපි දැන් අරක දැක්කනේ දැන් අපි දැක්කනේ අරක දැන් මම ඔන්න මම නිකන් තව එකක් පින්නනවා ඔයාලට මේ දැනගෙන දැනගන්න මේම ගන්නවා මේ මැගි බ්ලවුස් එකට මේ මැගි බ්ලවුස් එක මම මහපිකන් නිකන් පෙන්නන්නේ ඔයගලන්ට මේත් මම පන්ති වල ළමයට මහපිකක් තමයි ඉතින් මම ඔයගලට පෙන්නන්නේ මේ බලමු පුතේ මැගි බ්ලවුස් එකට මැගි බ්ලවුස් එකත් මේ ඒ කොලේ දැන් බලන තවත් වෙන මං කලේක මේ පම්මේ කලේක හොගේ ඉඳලා පෙන්නේ ඒ මැගි බ්ලවුස් එකට පුතේ අර ෂර්ට් කොලේක දැම්මා මේ ගවුම් වල දාන්න පුළුවන් මේ දැන් මේ මුදි මැගි බ්ලවුස් ලා ටී-ෂර්ට් කොලේකම පේනවාද මේ අඟලේ මට මේ අඟලේ ඉතුරු නිකන් තමයි ඕන ඕන මම පයිපින් අල්ලන්න කියලා දුන්නා ඕන අත්වලට පයිපින් දාන්න පුළුවන් ඕගලට වාචිල දාන්න පුළුවන් පොකට් දාන්න පුළුවන් අනේ කොච්චර කරන්න පුළුවන් දුක ඔය ෆැෂන් ඩිසයින් කී කී යන්නේ මොනවද තමන්ගේ නිර්මාණකින් තමන්ගේ ඇඟේ මේ දැන් මේ මැගි බ්ලවුස් එකට මැගි බ්ලවුස් එක කරන් පස්සේ ඕන මැගි බ්ලවුස් එකට වලට දාන්න ඒකමයි කිසි වෙනසක් කරේ නැහැ මැගි බ්ලවුස් එක කරන් පස්සේ ඒකට දාගන්න මේ කොලේද හරි ඔන්න පුතේ මගේ අලුත් දෙයක් කියනවා මොකක්ද දන්නවද මෙන්න මං ක්ලාස් එකේ මහන එක ඔය වගේ පාට පාට කොලස් දාලා මම මහන්නේ නැහැ පුතේ මේ ප්ලේන් කලර්ස් වලින් මේ තියෙන පුතේ මේ ඒ රෙද්දෙන්න තමයි මේ වගේ තමයි ආත් එක දාලා ඔය මහන පුතේ මේ කොලේ කල්ලලා මෙන්න මේ බොත්තම් ටිකක් කල්ලලා තමයි සාමාන්‍ය ෂර්ට් බ්ලවුස් එක කියන්නේ මම අර පාට වෙන පාටකින් කොලේ එක කැපුවේ පුතේ ඕගලන්ට අර පැහැදිලිව මහන ක්‍රමේ පේන්න ඕන ඉඳා නමුත් පුතේ අපි ක්ලාස් එකේ මහන්නේ මෙන්න මේ වගේ කොලේ එක මේවා තමයි පුතේ හරි ලස්සන ෂර්ට් බ්ලවුස් එක කියන්නේ මං අර වෙන පාටකින් දැම්මේ පුතේ ඔකට පේන්න ඕනේ ද කොලේ කල්ලන්නේ ඔයගොල්ලෝ පන්තියේ මහන මේක අර පැටර්න් එකක් කරනවා නම් අරක මහන්නත් පුළුවන් මේ හරි ලස්සනයි පුතේ මේ ෂර්ට් බ්ලවුස් එක මේ ෂර්ට් බ්ලවුස් හරි ලස්සනයි තේරුණාද පුතේ අපි මේ වගේ මහ උපාධි ලබන මෙන්න මේ පොත්තම් අල්ලන්න බෑ කාටවත් මම දන්නවා කාටවත් පොත්තම් අල්ලන්න බෑ හරියට පොත්තම් කාස මහන්න බෑ අයිලට් අල්ලන්න බෑ මට ඒක උගන්වන්න තියෙනවා ඊළඟ අපි බලමු තව සතියකින් දෙකකින් ඒක බලමු ඒක හරි වැදගත් පුතේ
ගොඩක් අයගේ මේ බොත්තම් ගලව ගන්නවානේ. ඇඳුම හරි වටිනවා. නමුත් බොත්ත ඇඳුමට වැඩි වටින පොතේ පොත්තම. මොකද හේතුව පොත්තක් නැහැ හොයාගන්න. මේ පොත්තම ගැරවෙනවානේ. අපි බලමු පුතේ හරියට පොත්ත ගන්න හැටි. අදට ඇති පුතේ. අපි දැන් ගොඩාක් දේවල් කතා කරා. අපි තව සතියකින් විතර බලමු මොනවාරි මට ඉර පොත්තන් ටික අල්ලන්න. අපි බලමු. ඔකේ පුතේ. තේරුණා සර්.